මං හිතන්නේ මගේ දෙපැත්තේ ඉන්න ප්‍රවීණ කලාකරුවන් දෙදෙනා බොහොමයක් දේවල් කිව්වා. ඇත්තටම පහුගිය අවුරුදු 4-5 පුරාවටම මේ රටේ විනය, ජාතික ආරක්ෂාව මේ හැම දෙයක්ම ඇත්තටම නැති වුණ කාලෙක පහුගිය මං ඇත්තටම දකින්නේ ජනාධිපතිවරණයක් නෙවෙයි, රටට ජාතියට හැඟීමක් ඇති ජනතාව සහ රටට ජාතිය පිළිබඳ හැඟීමක් නොමැති ජනතාවක් අතර තිබුණු සටනක් හැටියට මම දකින්නේ. මොකද ඒක ඔප්පු වුණා, රටට ජාතියක්, රට ජාතිය ගැන හැඟීමක් තියෙන ජනතාව මේ වෙනකොට කල්ල පෙන්නලා ඉවරයි. ඔවුන්ට මේ රට හදන්න, රටේ ජාතික ආරක්ෂාව ඇති කරන්න නියම නායකෙක්, සුදුසු නායකෙක් තෝරාපත් කරගත යුතුයි කියලා 69 ලක්ෂයක් වුණු ජනතාව ඔප්පු කළා හමාරයි. ඉතින් කොයි තරම් අවශ්‍යතාවයක් තිබුණද කියලා ඔවුන් ඒකින් ඒ මගින් ඔප්පු කළා. පහුගිය ඇත්තටම 83 මම දකින්නේ කලාකාරණියක් හැටියට 83 කළු ජූලිය ගැන මතක් කරොත් අපේ රටේ සිනමාව අර්බුදයට මේ වෙනකොට ලක් වෙන ප්‍රධානම හේතුව තමයි 83 කළු ජූලියේදී මේ රටේ වැඩිම ප්‍රමාණයක් රටේ තිබ්බ සිනමා ශාලා ගිනි තිබ්බ එක විනාශ වුණු එක. ඉතින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ, නමුත් මැතිවරණයක් ඉදිරියට, කියන්නේ මැතිවරණයක කටුණු නොවන නිසා මම මේක යම් කිසි මතක් කිරීමක් පමණයි කළේ. හැබැයි අපි දැක්කා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව තියෙන කාලෙදී 2015 කලින් අර සුදත් රෝහණ මහත්මයා කිව්වා වගේ කලාකරුවන්ට පොලි රහිත වාහන ණය ඇතරම ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, නෙළුම් පොකුණ රංගහල නිර්මාණය වුණා. අදටත් රක්ෂණ ක්‍රමවේදයක් තිබුණා. ඒක 2015 මේ ආණ්ඩුව මාරුණත් එක්ක මේ රක්ෂණ ක්‍රමවේදය නතර වුණා, වාහන ණය ක්‍රමවේදය නතර වුණා. මොකද මම හොඳටම දන්න දෙයක් තමයි සමහර කලාකරුවන් වසර 20-30 මේ කලා ක්ෂේත්‍රයේ ඉඳලත් ඉස්සෙල්ලාම වාහනයක් Tamanට කියලා ගත්තේ මේ ලැබුණු පොලි රහිත වාහන ණයෙන්. මොකද කලාකරුවන් කියන්නේ අපේ රටේ කලාකරුවන් කියන්නේ බොහොම අහිංසක පිරිසක්, ඔවුන් මේ අතිශය ධනවත් පිරිසක් නෙවෙයි. ඉතින් එවැනි කලාකරුවන්ට මම හිතන්නේ හොඳටම සැලකපු ආණ්ඩුව තමයි මම දකින්නේ පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව. හැබැයි මේ ආණ්ඩුව පත් වුණ හැටියෙම මේ රක්ෂණ ක්‍රමවේදය, ඒ ණය හැම දෙයක්ම නතර වුණා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ගෝඨාභය මැතිතුමා යටතේ, මේ රටට ආදරය කරන නායකයෙක් යටතේ කලාකරුවන්ටත් අර කිව්වා වගේ හැම දෙයකම කලාව තුළ ප්‍රමිතියක්, විනයක් හදනවා වගේම විශේෂම ක්ෂේත්‍රයට එන අලුත් අය තුළ ඇත්තටම හොඳ විනයක් හදන්න, ප්‍රවීණයින්ට ගරු කරන්න, හරියට මේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හරියට වෘත්තීය ගෞරවය රැකගෙන කටයුතු කරන්න, තමන්ගේ ගෞරවය රැකගෙන කටයුතු කරන විදිහ මං හිතන්නේ හැම දෙයක්ම ප්‍රතිපත්ති මාලාවකින් හැදිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කොළඹ නාගරික ලේකම් වෙලා ඉන්න කාලෙදී කඩදාහි කෑල්ලක්වත් බිම කොළඹ බිම වට්ටන්න අකමැති වුණු ජනතාව මේ වෙලාව ඉදිරි අවුරුදු 5 මං හිතනවා ඒ වගේ විනයක්කින් යුතුව මේ රට හදන්න එතුමාට උදව් කරයි කියලා. ඉතින් දැන් තමයි අමාරුම කාලේ. මම දකින්නේ පහුගිය අවුරුදු 5 තුළ අපි හැමෝම, මේ කලාකරුවන් හැමෝම දුෂ්කර ක්‍රියා කරා. අපි උඩුගම් බලා පිහිනුවා. ඒ කියන්නේ අපිට පවතින දේවල් අපි වාසි බලාගෙන නෙවෙයි කටයුතු කරේ කියන එක අපි පැහැදිලිවම ඔප්පු කළා. අපි හැමෝම හරි අමාරුවෙන් සටන් කළා. උදාහරණයක් හැටියට මම මේ අවුරුදු 5 ජාතික රූපවාහිනියට සහ ස්වාධීන රූපවාහිනියට කියලා ගියේ අර මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති බවට පත් වුණු මාස 2 තුළ පමණයි. එතකම් මේ අවුරුදු 4 තුරම මම ස්වාධීන රූපවාහිනියටත් ජාතික රූපවාහිනියටත් ගිහිල්ලා නැහැ. ඉතින් මේක තමයි අපේ කලාකරුවන්ට අත්වුණු ඉරණම. හැබැයි අපි අපේ ගමන උත්සාහය අපි අතෑරියේ නැහැ. අපේ දේ සහ මේ රටේ ජනතාවට සේවයක් වෙන නායකයෙක් පත් කරගන්නකම් අපි මේ සටන, මේ අපි මේ කණ්ඩායමම ඒ සටන අත්හරින්න නැතුව කළා. ඉතින් ඉදිරියට අපහසුම කාලේ එකයි. අර සාම්ප්‍රදායික දේශපාලනයෙන් තොර වුණු ජනාධිපතිවරයෙක් අපි පත් කරගත්තා. ඒ වගේම ඉදිරියටත් සාම්ප්‍රදායික දේශපාලනයෙන් තොර වුණු, දූෂණයෙන් තොර වුණු රටේ නායකත්වයක් එක්ක රටේ පාලනයක්, මේ රටේ සංස්කෘතියක් බිහි වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒකට කලාකරුවන් හැටියට අපේ උපරිම ශක්තිය අපි ලබා දෙනවා. බොහොම ස්තුතියි.